සමන්තාචක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කධං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදහම් රසය ලෝව හැම තැන කිරුල දාරා එදහම් මාගේහි පිලිපං සත දිනු සසරා යොමු කරනට ආමා දං බිඳු සවන පුරා කාලය එළඹ ඇත දම් ආසනට පවරා වයඹ පළාත් ආණ්ඩුකාරවර නීතිඥ තිස්ස ආර් බලල්ල මැතිතුමන්ගේ උදාර සංකල්පයක් මත සිද්ධ කරනු ලබන වයඹ දම්සර උතුම් වැඩසටහන අද දවසේදී ගෙනීමේ සඳහා බැතිබර දායකත්වයේ දක්වනු ලබන මාවතගම ආරාධනා ට්‍රැවල්ස් අධිපතිතුමන් සහ කුරුණෑගල කෝල්වේ ආයතනයේ අධිපතිතුමන් සහ කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමා එවාගේම සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සැදැහැවත් පින්වතුනි පින්වතියනි අද මා ඔබට දේශනා කරන්නට සූදානම් වෙන්නේ ඉතා සංවේදී කතා වස්තුවක් වන සුභාතිරණියගේ චරිතාපදානයයි තේරි කතාවල සඳහන් සුභාතිරණියගේ කතාව යවහං දොස් අතර මෙසේ කියමි කවි බසින් පින්නතුනි බරණැස් නුවර අසූ කෙලක් ධනය ඇති ධනංජය නම් සිටුතුමාට සිටි එකම දියණියයි ඇයගේ නම තමයි සුභා කියලා කියන්නේ රූපයෙන් අගතැන්පත් වූ භද්‍ර යෞවනයේ වාසය කළ නිසාවටම ඇය කා සමගත් ප්‍රචලිත වුණා ඒ විතරක් නෙමෙයි සොළොස් වියට පාතබන විට ඇයට සැමතැනින්ම විවාහ යෝජනාවන් එන්නට වුණා මේ පිළිබඳව කල්පනා කරමින් සුභාට ඒ සියලු විවාහ යෝජනාවන් ප්‍රතික්ෂේප කරමින් කල්ගත වුණා ඒ නිසාම මෙය අම්මටත් තාත්තටත් ලොකු ප්‍රශ්නයක් බවට පත් වුණා සුභාගේ ආදරණීය අම්මත් ආදරණීය තාත්තත් සුභාට මේ විදියට කියනවා අපේ වස්තුව ධනය මිල මුදල අපි කාටද දෙන්නේ ඔබට හොඳ සිටුපුරුතෙක් තමන්ගේ විවාහය සාර්ථකව සිද්ධ කර ගැනීම සඳහා අප සොයමිනුයි කාලය ගත වෙන්නේ මෞනි පියාණෙනි වස්තුව තිබේන තැන උපදී දුකම ඒ හැර සංපතද මොන සසර බැඳීමට මේවා එකතු වෙන ආසාවක් නොමැත පස්කම් සැපත ගැන බරණැස වියලු වේයි දුවනුඹ සතුරුවට
කුමරුන් වහා වැටි සිටිනවා මෙහි ආවට මට බැහැ ඔවුන් ඉදිරියේ වන්නට නිවට මොනවා කරන්නද පුරුවේ කළ පාවට ආදරණීය අම්මා තාත්තා තමන්ගේ දියණියට හොඳ විවාහයක් සිද්ධ කරගෙන පෙම් රසය විඳ තමන්ගේ ජීවිතයේ ගෙවන්නට අවවාද උපදේශ දුන්නත් ඒ සියල්ල බැරි වෙච්ච තැන ආදරණීය අම්මා තාත්තා අසරණව සුභාවත් කැඳවගෙන ප්‍රජාපති ගෞතමී සිටින ආරාමයට ගිහිල්ලා බාර දෙනවා. ඒ අවස්ථාවේ ඔවුන් දෙව්රමේ වැඩවාසය කළ කාන්තිමත් සාන්තිනායක ලෞතුරා බුදුපියාණන් වහන්සේ දෙසට කෙමින් කමින් යන්නට සෝදානම් වුණා. ආනන්දමේ සුභාට පෙර පින තිබුණා තිබෙනවා බැලුවාම මේ නිවාරය ගැන ප්‍රජාපති ගෝතමී කැඳවාගෙන ඇය හට පවරනු සුභාව නිසැකින ප්‍රජාපති ගෝතමී කැඳවනවා ඇයට සුභාගේ තතු පවසනවා මෙහෙනිවරයට දැන් ඇය යනවා මෙහෙනි අරම වෙත කුමරිය යනවා ඈතින් නව ආරම කිදී වෙන්නේ සුභාතෙරනි එහි තනිවම ඉන්නේ දිනපතාම දෙව් රම වෙත එන්නේ බුදුහිමි බැහැදැක ආපසු එන්නේ බුදුහිමි බැහැදැක ආපසු එන්නේ මේ විදිහට සුභා තෙරණිය දිනපතාම මෙහෙණිය ආරාමයට ගිහිල්ලා මහා ප්‍රජාපති ගෝතමී තෙරණිය බැහැදකලා කමඨහන් ලබාගෙන ආයමත් තමාගේ කොටියට පැමිණ දොරගුළු දමාගෙන භාවනා කරනවා. ඇයට ජීවිතයේ බරක් පතලක් කිසිවක් දැනුනේ නැහැ. හිස මුඩු කළත් දල සිවුර පැලඳුවත් සුභා තෙරණියගේ රූසිරියේ නම් අඩුවක් කවමදාකවත් තිබුණේ නැහැ. සලලෙක් ඇගේ රූසිරියෙන් මත් වේ කාම රාග ආසාවෙන් පසුවේ ඔහු හට අමතක වී සිටියා තත්වේ දිනපතාම ඇය දකිමින් මත් වේ සුභාගේ පසු පස එනවා මොනවාදෝ කිය කියා එහෙත් සුභා නිසොල්මනේ තම අරමට ගියා රාගය ඉහවා ගිහින් නිවසටත් නොයා
වියරුවකින් ගාටනවා දිනපතාම එයා. පෙනතුනි මේ විදිහට සියල්ල සිද්ධ වෙනකොට සුභා තෙරණිය මේ කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. එහෙත් ඇය මෙහෙණි ආරාමයට ගොස් වටපිට කිසිවක් නොබලා තමන්ගේ කුටියට වැඩම කරනවා. දවසක් මේ සල්ලාල තරුණයා සුභා තෙරණිය එන මග ඉදිරියට ගිහිල්ලා නවතිනවා. සුභා ඔහු දෙස විස්මයෙන් බලාගෙන ඉන්නවා. තරුණයා මෙහෙණියට මේ විදිහට කියනවා. තවමත් සුන්දරයි හිසබු ගෑවාට ඔබගේ යොවුන් විය අරමට ආවාට පෙර කල කරුම යැයි කිව්වේ මේවාට සැක නොසිතන්න මගේ සෙනෙහස පෑවාට බරණැස කසී සලු ඇත මගේ මැදුර පුරා රැජිනක් කරන්නෙමි ඔබ සිහ අසුන කරා දෙන්නෙමි ඉසුරු සංපත් දිවි තිබේන තුරා එනවද සොඳුර ඔබ මගේ සිටු මැදුර කරා. සුභා තෙරණිය මේ තරුණයා වියරුවෙන් වගේ පවසන දේ අහගෙන ඉන්නවා. හරිම පුදුමයි. එහෙත් කලබල වෙන්නේ නැහැ සුභා. ඇය බිම බලාගෙන සල්ලාල තරුණයාට මේ විදිහට කියනවා. බුදු සමිඳුන්ගේ දාහමට මාගේ සීතැගියෝ මා ආවෙමියාස ඉසුරු සංපත් ඉවත දාමා තරුණය රාග ගින්නේ හැටි ඕහොම තමා ලැබුණත් මොන තරම් කිසිවිට නොමැත තමා දැන්මා පැවිදිවි ඇත ගිහි දිවිය නැත කාමය රාග යට නැත කිසි විටක සිත ගිහි ජීවිතය තුල සනසනු පිණිස ගත ආසාවක් නොමැත මේ තුල මාමිය මෙත මොකටද තව දුරට ඔය පිළිබඳවාද නොදැනේවා ඔබට මතුවට පාලිරෝද පුදුන් සිතට ඇති වෙනවා හැම දේද හෙට මගේ ආරම දොර කඩ වෙත එනවාද මේ විදිහට සුභා කියන විට තරුණයා පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියා.
හෙට ආරාමේ දොරකඩට එන්නයි කියන්නේ මගේ අදහසට එකඟ වෙලා තමයි කියලා අර තරුණයා රැවටිලිලට පත් වෙනවා. ඔහු සන්තෝෂයෙන් පිටත් වෙලා පසුව දවසේ උදෙන්ම වටිනා සලුපිලි හැඳගෙන තමන්ගේ ගතට ඕනෑවටත් වඩා සැරසිලි සප්පායම් වී නැවතත් සුභා තෙරණියගේ ආරාමේ දොරකඩ වෙතට එනවා. සුභා තෙරණිය දොරකඩට වී බලාගෙන සිටිනවා. ඔබ කිව් වෙලාවට ආවෙමි සොඳුර මගේ, ඔබ හරි හැඩයි අද ඉර බටු තරුව වගේ. තනියම සිටින විට ඇත තරුණියක අගේ, ගලනවා ආදරය මගේ රස නහර දිගේ. මෙතුවක් කලක් ගෙව්වේ ඔබ පෙර පවය, අද සිට ඔබට දෙන්නෙමි කම් රස සුවය. ගත කොට නිමාවන තුරු අප මෙම භවය පෙම් රස විඳිමු ලංවන විට රෑනවය. මෙවක් කාලක් ආරමෙහි දම් රස විඳේ, බිව්වෙමි ආමා වාතුරක ඇති මාකරන්දේ. පින්වත වාටිනවා හිත සතුටින් දුන්දේ, ඔබ මගේ කුමන දේකටද හිත බැංදේ. මේ විදිහට සුභා තෙරණිය අර තරුණයාගෙන් අහනවා, ඔබ මගේ ශරීරයේ කුමන අංගයකටද ආදරය කරන්නේ? එවිට අර තරුණයා කියනවා, සුඳුරිය ඔබ වගේ නීල චංචල ඇස් දෙකක් මට කවමදාකවත් දකින්න හම්බ වුණේ නැහැ. ඒ නිසායි මා ඔබට අනන්ත ප්‍රමාණව ආදරය කරන්නේ. එවිට සුභා කියනවා, එසේනම් මා ඔබට මගේ කැහක් ගලවලා ඔබේ ඒ ආදරය සෙනෙහස පිරිච්චේ හිත මම සනසවන්නම්. මට පුළුවන් මගේ කෑසකින් සියලු දේ සිද්ධ කරගෙන සංසාර ගමනින් එතර වෙන්නට කියන වග සුභා තෙරණිය පැහැදිලි කරමින් අර තරුණයාට ඒ කැහක් ගලවලා අතට දීලා, කාන්තිමත් සාන්තිනායක ලෞතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ළඟට ගොස් ප්‍රකෘති තත්ත්වයට පත් වුණු සුභාට ලෞතුරා බුදු පියාණන් වහන්සේ අවශ්‍ය විදසුන් ලබා දෙන විට ඒ විදසුන් ලබා එකෙනෙහිම සිව්පිලිසිඹියාපත් රහත් තෙරණියක් බවට පත් වූසේක. සංසාරේ ප්‍රාර්ථනා කළ ජාති ජරා ව්‍යාධි මරණ විරහිතව ලබන සදාකාලික සැපත වන උතුම් නිවනේ රසය විඳින්නට සුභා තෙරණියට හැකි වූ වාසේම අපි හැම දෙනාවද ලැබූ මනුෂ්‍යාත්ම භාවය තුළ උතුම් වූ මෙවිදිහේ ධර්මානුශාසනාවන් වලට සවන් යොමු කරමින් හදවත් දහම් සුවඳින් හැම දෙනාගෙම සුවඳවත් වේවා. හැම දෙනාගෙම ජීවිත දහම් එළියෙන් ආලෝකමත් වේවා. අද දවසේදී උතුම් වූ
මේ පින්කම සඳහා සහභාගී පින් සිද්ධ කරගන්ට යදුන ඔය පින්වත් හැම දිනාටම සිද්ධ කළ අනන්ත ආශිර්වාද බලය ආශිර්වාදයක් වේවා හැම දිනාම සිතන පතන යහපත් පැතුමන් සියල්ල සමෘද්ධිමත් වේවා අවසන ජාත්‍යාදී දුකින් නිදහස් ලබන උතුම් අමා මහ නිවනින් සනසීම පිණිස මේ පින හේතු වේවා වාසනාව වේවා